සෞඛ්‍ය මාධ්‍ය කෙහෙලිය රඹුක් පැලට එරෙහිව ගෙනවිත් තිබෙන විශ්වාස භංගය හෙට සිට දින තුනක් විවාදයට ගැනීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. කරුණු හේතු සාධාරණත්වය අනුව නෙමෙයිනේ ඡන්ද පාවිච්චි කරන පාර්ලිමේන්තුවේ ඡන්ද පාවිච්චි කරන්නේ එක පැත්තකින් හිරකාරයෝ පුද්ගන පෙරමුණේ ඔක්කොම මන්ත්‍රීවරු හිරකාරයෝ. ඒ හිරකාරයෝ වගේ ඉතින් ඡන්දය පාවිච්චි කරනකොට ඉතින් මේවායේ හොඳ නරක බලලා නෙමෙයි ඡන්දය දෙන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ අවසාන වශයෙන් කොහොමද මේක තීන්දුව වෙන්නේ. බොහෝ ඉඩ තියෙන්නේ බහුතර ඡන්දයට මේක යට කරගන්න පුළුවන්කම තියෙනවා. පසුගිය වසර මේ රටේ සෞඛ්‍ය ශේත්‍රයේ අභාග්‍යමත්ම වසර කිව්වොත් නිවැරදි. මිනිස්සු අද බෙහෙතක් ගන්න බයයි. මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා. ඖෂධ නිසා මරණ ගණනාවක් වාර්තා වෙලා තිනවා. වාර්තා නොවුණු මරණ විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මෙහෙම තත්ත්වයක් උඩ අමාත්‍යංශය තමන්ගේ ජාවාරංකාර ගනුදෙනු ටික බොහොම ගජරාමෙට කරගෙන යනවා. ඉතින් එහෙම තත්ත්වයක් උඩ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයට හෘද සාක්ෂියට අනුව ඡන්ද දෙන්න බැයි නම් ඒ අයට හෘද සාක්ෂියක් නැත. රට තුළ පැවති මන්ද පෝෂණය හා සෞඛ්‍ය ගැටලු ගැන අදහස් පළ කළ වෛද්‍ය චමල් සංජීව අද මිරිච්චවිල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට කැඳවා තිබුණා. එහිදී සෞඛ්‍ය මාධ්‍යවරයාට ගෙනවිත් තිබෙන විශ්වාස භංගය ගැනද ඔහු මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. කෙළේ රඹුක් කැල්ලල පාර්ලිමේන්තුවේ හෝ සෞඛ්‍ය මැදුරේ ධර්ණ හැම දවසක් ගානේම මිරටේ සාමාන්‍ය මහජනතාවට නැවතත් තමන්ගේ ජීවන තත්ත්වය ගැන තමන් ගන්නා තීන්දුව තීරණ ගැන හිතන්න විශාල බුද්ධිමය කියවීමකට අවකාශය ලැබෙනවා. පාරට බැහැල බෝට්ලෑලි අල්ලගෙන අරගල කරලා උද්ඝෝෂණ කරන්න ඕන වෙන්නේ නැහැ. කෙහෙලිය රඹුක් කැල්ලල වගේ අය තව මාස කීපයක් සෞඛ්‍ය මැදුරේ ඉන්න හැම දවසක් ගානේම මේ රටේ ජනතාව ඔවුන්ගේ සිතුවිලි වලින් මේ කෙහෙලිය රඹුක් කැල්ල ඇතුළු ඒ දේශපාලන පරපුර ගැන දැඩි පිළිකුලක් අප්‍රසාදයක් ඒ වගේම දැඩි අප්‍රසන්න භාවයක් නිර්මාණය කරගන්නවා. මේ අතර තවත් සති දෙකකින් කොළඹ ජාතික රෝහලේ PET ස්කෑන් පරීක්ෂණ නවතා දැමීමට සිදුවන බවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනතුරු අඟවනවා. ඒ එම පරීක්ෂණ සිදු කරන පිරිස් විශ්‍රාමයාම හා රට හැර යාම හේතු වෙනුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.